නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් පදේසේ පත්තේති වාතං සංවිත ජාතිකෝ සීලවන්තෙත්ථ භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ යාතත්ථ දේවතා ආසින්සා සංදක්ඛින මාදිසේ සාපූජිතා පූජයන්ති මානිසා මානයන්ති නම් සතෝ නම් අනුකම්පන්ති මාතා පුස්සංග ඕරසං දේවතානුකම්පිතෝ සෝතෝ සදා භද්‍රානි පස්සති ශ්‍රද්ධාවන්ත පින්තුනි සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිකා ගමනක් වදිද්දී පාටලිපුත්‍ර නගරයට වැඩම කරන්න යෙදුණා. ඒ කාලේ අජාසත් රජතුමාගේ නියමයෙන් සුනේද වස්සවාකාර මගද මහාමාත්‍යන් දෙදෙනාගේ සංවිධායකත්වයෙන් පාටලිපුත්‍ර නගරයේ ගොඩනගමින් තිබුණා. පාටලිපුත්‍ර නගරයේ තියෙන විශාලා මහනුවරතේ ගඟෙන් එගොඩයි ගංගානම් ගඟේ එගොඩම එගොඩයි මේ නගරවල් දෙක. ඒ පාටලිපුත්‍ර නගරයට වැඩි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය 1250ක් පමණ සංඝ පිරිසේ සුනේද වස්සකාර මගද මහාමාත්‍යන් දෙදෙනා පිළිගෙන ඒ නගරයේ නිමාවත පත්තේ තිබුණු නගර ශාලාවට වැඩම කරවාගෙන ආවා. නගර ශාලාවේ අසුන් පනවා වඩා හිඳුවා වැඩෙන අතරේ විශාල පිරිසක් ආවා බණ අහන්නට. ඒ ත්‍රිසමතා සරුවඥන් වහන්සේ පංචශීලයේ නොරැකීමේ ආදීනවත් පංචශීලයේ ආරක්ෂා කිරීමේ ආනිසංසත් දෙන හැරපාමින් විචිතුරු ධර්ම දේශනාවක් කළේතුවා. රාත්‍රි කාලයේ සතති අලියම් කාලයේ අභිදේ එලිමහනේ සක්මන් කරමින් සමාපත්ති සෝබින්ද සක්මන් කරන වෙලාවේ දිනකට තේන්න පටන් ගත්තා. අහස පුරා සෞතකාලයේ දෙවිදේවතාවෝ ඇවිත් මේ අහසේ විමාන සඳහා අවකාශයෙන් වස්තු පරිග්‍රහණය කරනවා දැක්කා. උදෑසනදී අනුගමහිමියන් වහන්සේ අමතා වදාළා ආනන්දය මේ සුනීද වස්සකාර මගද මහාමාත්‍යන් දෙන්න පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ සෞතකාලයේ දෙවියන් එක්ක කතා කරගෙනවා මේ හරියට. හේතුව මහේසාක්ෂි මහේසාක්ෂි දෙවියන් අධිග්‍රහ කෙරෙන තැන මහේසාක්ෂි රජදරුවන් උදෙසා මාලිගා ගොඩනැගෙමින් තියෙනවා. මග්ගෙන මග්ගෙන දේවතාවන් විසින් වස්තු පරිග්‍රහණය කරන තැන මග්ගෙන රජදරුවන් උදෙසා ගොඩනැගෙමින් ඉතිරෙනවා. තුන්වෙනි තුන්වෙනි පන්තියෙහි දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා මේ ගොඩනැගිලි මාලිගා ඉදිකරනවා. මේක හරියට දෙවියන් එක කතා කරගෙන කරන වැඩක් හා සමානයි. ඒ වගේම ආනන්දයේ මේ පාටලිපුත්‍ර නගරයේ බුද්ධ ශාසනාන්තයේ දක්වා අගනුවර වෙනවා. ජම්බුද්දීපයේ යම් තාක්කල් බුදු සසුන පවතිනා නම් එතෙක් මේ පාටලිපුත්‍ර නගරයේ අගනුවර වෙනවා. මේ අගනුවරට අගනුවර මුළු ජම්බුද්දීපයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. වනිස්පත කියලා කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. මේ පාටලිපුත්‍ර නගරයේ දින්නෙන් සහ ජලයෙන් මිත්‍ර භේදයෙන් උසද්දරයක් අනාගතයේ සිද්ධ වෙනවා. ඒ තාක් මේක අගනුවර වෙනවා. මේ දේශනේ අනුදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළා. එදා උදෑසන සුනේ දවස්සකාර මගදම ආපාත්‍යන් දෙන්න තමන්ගේ නැවතුම් පොළේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ ප්‍රමිත ලෙස දාන සංවිධානය කළ
නියමිත වේලාවට වැඩම කරවාගෙන දානේ පිළිගන්නවා. වළඳන අවසානයේදී මේ මාතෘකා කළේ දාතා තුنين අනුමෝදනා දේශනාවක් පැවැත්තුවා. යක්ෂමින් ප්‍රදේශයේ සප්තේති වාසං පඬිත ජාතිකෝ යම් ප්‍රදේශයක මනවත් කෙනෙක් වාසය කරනවා සීලවන්තෙක් භෝජිත්වා සංවිතේ බ්‍රහ්මචාරියෝ සීල සංවරයෙන් සංවර වූද සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සතුන් බමතර පුරන්නා වූද සිල්ලතුන් වහන්සේලාට දානෝපස්ථානයක් එතුම සිද්ධ කරනවා. යාසත් දේවතා ආසුන් සාසන් දක්ෂිනමා දිසි එම ප්‍රජේශයෙහි යම් දෙවි දේවතා කෙනෙක් වැඩඉන්නවා නම් ඒ දෙවියන්ට පුණ්‍ය ප්‍රාප්තියේ පින්කෙත් අනුමෝදන් කරනවා. ප්‍රාප්ති දානේ සිද්ධ කරනවා පින් පමුණුවනවා. තා පූජිත පූජයන්ති මානිකා මානයන්ති නම් ඒ ආරක්ෂක දෙවි දේවතාවන්ට පින් පඳුරු පිළිගන් වෙනවා. එමඟින් නියත්තන්ද ගෞරව කළා වෙනවා, බුහුමං කළා වෙනවා, මෛත්‍රී කළා වෙනවා. සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං ඒ හේතුන් මේ දෙවි දේවතාවෝ ආරක්ෂක දේවතාවෝ පින් අනුමෝදන් කරන පින්වතුනට මෞතනෙකින් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධානය සැලසෙනවා. දේවතානුකම්පිතෝ හෝතෝ සදා භද්‍රානි පස්සති ඒ දෙවියන්ගේ ආරක්ෂාව අනුකම්පාව ලැබූ පුණ්‍යවන්තයා සෑමදාම දුණුවක් දකිනවා පිරිනිවනක් වලසිනවා කියන එක පහදා ගැනීම කිසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. මේ දේශනා පවත්වලා අපසු වඩින ගමනේදී සුනේද වස්සාකාරයේ මගධ මහා මාත්‍යන් දෙන්නා තීරණය කළා සරුවඥන් වහන්සේ මේ නුවරින් සිටින දොරටුවට නමක් කියන්න ඕනේ ගෝතම ද්වාරයේ කියලා. එහෙම දොරටුව නම් තිබුවා. ළඟින් එගොඩේම සොතුකොට කියන්න ඕනේ ගෝතම තීර්ථය කියලා. මේ දිහට මේ නගරයට දොරටුවට බුදුරජාණන් වහන්සේගේ නමක් සම්මත වුණා. දැන් මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා අපි යම් යම් තැනක වාසය කරනවා නම් එහිලා අහසේ දෙවි දේවතා වැඩ ඉන්නවා. ඒ දෙවියන් උදෙසා පින්කෙත් සමන ගෙනින් ඒ දෙවියන්ගේ ප්‍රසාදය හා අනුකම්පාව ලැබෙනවා. දෙවියන්ට යාඥා කළා ආයත ආයාචනා කළා යමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. පින්කෙත් සමන වීම නිසා ඒ දෙවි දේවතාවෝ මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධානය සැලසෙනවා. සරුවඥන් වහන්සේ දිනක් සිවන පිළිසමැද්දී දේශනා කළා තියෙනවා ලෝකාන් විචරණ සූත්‍රයෙන් මේ සිද්ධිය. ලෝකාන් විචරණ කියලා කියන්නේ සෞතසාවක දෙවියොයි සාතුරු මහරජක දෙවියොයි ලෝකපාලක දෙවියන් සංඛ්‍යාවත ගැනෙනවා. සාතුරු මහරජක දිව්‍ය ලෝකයේහි සතරක්ෂ විරූල්න විරූපාක්ෂ වෛශ්‍රවණී කියන සතරවරන් දෙවියොත් එකෙක වරම් දෙවි කෙනෙකුට ඉන්නා පුත්‍රයන් 91 දෙනා දැකින් ඒ පුත්‍ර දේවතාවොත් අතිවිශි විශේෂනාදී ප්‍රතිවරෙක් කියන මේ පිරිස සබ්දේව රජතුමාත් ලෝකපාලක දෙවියන් හැටියට හඳුන්වනවා. ඉන්නේ සබ්දේව රජතුමාගේ විධානයෙන් සතරවරන් දෙවියන්ගේ නියෝගයෙන් ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ජනපදයක් ගානේ ආරක්ෂක දේවතාවන් පත් කළ පිටිදවා. ඒ ආත කියනවා ශ්‍රීමත්ක දෙවියන් කියලා. අපේ සිංහල දකින් බොහෝ දෙනා කියන්නේ ගම්භාර ගෙරියෝ කියලා. ඒ ගම්භාර නමින් හැදෙන්නේ මේකේ ගමට පත් කළ නියෝජිතයන්. මේ නියෝජිතයන්ගේ විශේෂ කාර්ය තමයි යම් ගමක සීමාවක සමන් වාසය කරනවා නම් ඒ ගමේ වාසය කරන සෑම දෙනාගේ පුණ්‍ය වාර්තාවන් සපයනවා. අසවල් කෙනාට නිතිපන් සීලා තිනවා, පොහොයාට සීලා තිනවා, මෞපිය උපසම් කරනවා, දන් දෙනවා, සීලා තිනවා, භාවනා කරනවා, දස පුණ්‍යක්්‍යාවන් පුරනවා, සීවන් සංගරාවක පුරනවා, සඳර බඹේ ඉන්න වඩනවා ආදී වශයෙන් ඒ පින්වතුන් කරන පින්කම් වල වාර්තාවන් සම්පූර්ණේ ලියා ගන්නවා. මිනිස්යන්ට මේ ලිපි ද්‍රව්‍ය අවශ්‍ය නැහැ.
අවශ්‍ය දේ මවා ගන්න අදිස්ථාන බලෙන් ලියනවා. මේ ලියන පුණ්‍ය වාර්තාවන් මාසක 4 වාරයක්ම සතරවරන් දෙවියන් අතට ලැබෙනවා. පසලස්වා කෝයක පෙර දවසේදී සතරවරන් දෙවියෝ එනවා මධ්‍යම යාමේ මේ සීමස්සක දෙවියන් වෙත. එහිදී මේ රම්පත ලබා ගන්නවා. සතියේක වැඩ සටහන සතියේක වාර්තාව. අමාවක් පෝයක පෙර දවසේ නැදී එනේනවා පුත්‍ර දේවතාවෝ. අටවක් පෝයක නැදී එනේනවා සේනාධි පතිවරු. මාසෙ සතර වාරයක් මේ සීමස්සක දෙවියන්ගෙන් පුණ්‍ය වාර්තාවක් ලබා ගන්නවා. මේ පුණ්‍ය වාර්තාවන් ලබා ගන්න මේ සතර වරන් දෙවියෝ පසලස්වක් පෝයකයි අමාවක් පෝයක දෙකේ සතර භවනද සතිල වෙමින් යනවා. සතර භවන්ට ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් මේ පුණ්‍ය වාර්තාවන් දෙවියන්ගේ දේව සභාව ඉදිරියේ කියවෙනවා. එයින් සග්ගේ රජතුමා අනිකුත් දෙවියෝ සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. ධර්ම දේශනය සඳහා වියල බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝත් දෙනවා. ඒ ඇත්තෝත් අනුමෝදන් වෙනවා. ධර්ම ශ්‍රවණය සඳහා ඈත පිට සක්වල දෙවියෝත් දෙනවා. මංගල සක්වල ධර්ම ශ්‍රවණයට ඒ දෙවියන්ටත් මේ පුණ්‍ය වාර්තාවන් අහන්න ලැබී අනුමෝදන් වෙනවා. මේක නිසා කරන පින්කම් මේ ලෝක ධාතේ පැතිරී යනවා. දස දහසක් සක්වලම පැතිරී යනවා. ඉතින් සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රවෘත්තිය සඳහන් කළා සබ්දෝ රජතුමා සෑම දිව්‍ය සභා වාරයකදීම දෙවියන් ඉදිරියේ කරන ආරාධනයක් තියෙනවා. සාතුද්දකින් පංච දසින් යාච පස්සස්ස අට්ඨමි පාත්‍යාරිය පස්සංච අට්ඨංග සුත මාගතං උපසතං උපවදේ යෝ පස්සනා දිසෝ නරෝ. මේ ගාථාවෙන් අනුශාසනාවක් කරනවා දෙවියන්ට. ඒ දෙවියන් මඟින් මිනිසයන්ට ලැබෙන්නේ මේ අනුශාසනා කරන්නේ. සාතුද්දසින් සුදුස්වාක් හෝයතත් පන්න රසින් පසලස්වාක් හෝයතත් යාස පත්හස අත්තමි හෝද පස්සේ අවපස්සේ අටවාක් හෝයතත් පාපිහාරයේ පත්හන්තේ වස්සාන තුම් මාසේටත් නැත්තම් වස්සාන අග මාසේටත් ඒත් දැරිනම් වස්සාන අග මාස අද මාසයකුත් අත්තංග සුසමාගතං උපෝසතං අෂ්ටාංග සමන්නාගත උපෝසක සීලයේ උපවාසයේ වාසය කෙරේවා. මක්නිසාද යෝකස්ස මාදිසෝ නරෝ. යම් මිනිසෙක් මාමී සබ්දෝ පදවියට මෙතනකෙනම් මේ වගේ පොහොය දවස් මේ නොකරගෙන ඒවත් සමාධංව රකිත්වා කියලා අනුශාසනා කරනවා. මේ අනුශාසනා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ සබ්දෝ රජුගාන්න ප්‍රශංසා පිණිස නොවේ. එකෙන්ද දේශනා කළා මහණෙනි සබ්දෝ රජතුමා මේ අනුශාසනා කරනාට වඩා සීලාශ්‍රයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ අනුශාසනා කරනවා නම් ඒක නිවැරදි. හේතුව සබ්දෝ රජතුමා වැනි කෙනෙක් වීම සඳහා ප්‍රේවත් සමාදන් වෙනවා නම් ඒක නිෂ්ඵල වැඩක්. ශාස්ත්‍රපදෙමියට යනවා කියන එක අපහසු දෙයක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලදී සබ්දෝපදෙවිට යන්න පුළුවන්. මගමහනෝගතුමා අබුද්ධෝත්පාද කාලයේදී සප්ත වදපද වතපද සමාදන්ව රැකලා ශාස්ත්‍ර භවනයේ සබ්දෝ රජ වුණේ. නමුත් ඒ ශාස්ත්‍රීය රාජයා අජරාමර වුණේ නැහැ. මනුෂ්‍ය වර්ග ප්‍රමාණයෙන් අවුරුදු 360,000ක් එහි ආදි වෙදලා අයින් චුත වේවා. වෙනස් වේදවා. සතර ආපාතයන් යන්නේ ඉඳ කියලා. ඒක නිසා සද්දේව රජ කෙනෙක් වෙන්නේ කියලා කියෙම නෙමෙයි සිදුවන්නේ. සීලාශ්‍රයන් වහන්සේ නමක් වෙනවා නම් මාමින් යම් දකුණු කෙනෙක් ආයේ දේව සමාදන්ව රසික්වා කියලා කියනවා නම් ඒක වැදගත් වෙන එක පහදා දෙන පිරිසයි මේ ලෝකාන විචරණ සූත්‍රයෙන් සරුවඥන් වහන්සේ දේශනාවක් කෙලි. ඒ දේශනේ තුලින්ද පැහැදිලි වෙනවා යම් කිසි නිවසක් සිද්දී අහසේ දෙවි දේවතාවෝ වැඩෙන්න බවක් ඒ දෙවියන් උදෙසා පින්පමන වේලෙන් ඔවුන්ගේ අනුකම්පාව කරුණාව දයාව ආරක්ෂා නිසිසේ සැලකෙන බවක් ඒ දෙවියන්ගේ ආරක්ෂා ලැබීම නිසාම දිනුවක් සැලකෙන බවක් මේ දේශනාව යබ්යන්තරින් පැහැදිලි වෙනවා.
මේ විදිහට දෙවියන්ගෙත් මිනිසයන්ගෙත් අසල්වැසියන්ගෙත් රජදරුවන්ගෙත් සෑම දෙනාගේ මෛත්‍රිය අවශ්‍ය වන්නේ මක් නිසාද? බාහිර බාධාවකින් තොරව තමන් නිත්‍ය කීමේ රතිනින් සේවස් කීමේ රතිනින් දාන කියන භාවනා කුසලාචර ගණනින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි දියුණු කරමින් දසපාදිනී පුරමින් සත්‍ය බෝධිපාක්ෂි ධර්මයන් වැඩි දියුණු කරමින් නිවන් යා ගැනීම පිණිසයි මේ විදිහට කළ යුතු අන්නේ. දෙවියන්ගෙන් අපතමතු අජරාමර සුවයක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබෙන්න පුළුවන් බාහිර උපද්දරයන්ගෙන් වළක්වාලීමේ පහසුවිය දෙනේ. ඒවත් අපට අවශ්‍ය වෙන්නේ අපි නිර්වාදෘතය නිවන් මඟට යාමේ කටයුතු කර ගැනීම පිණිසයි. මේක නිසා සරුවක්යන් වහන්සේ මෙතෙන්දී සිනේ දවස්සකාරදී මඟදනාමාත්‍යන් දෙදෙනාට සාදා දුන්නේ මේක දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් වාගේ. මේකට දෙවියන්ගේ ආරක්ෂා ඒකාන්තය සැලසিলা මේ ජම්බු දීපේ අගනෝර බාට සත්‍ය ලැබව පහදා දුන්නා. දැන් අද මේ දවසේ දීපින්වත් වීරසිංහයේ මෞපිය දෙතලේ සමන්ගේ පුතුණවන් වෙන සමන් වීරසිංහ මහත්මයා උදෙසා නිර්සාල ගොඩනගිල්ල සිදු කරගෙන කියනවා. මේ ඉජෙන් අහසේ සතුටු දෙවේ දේවතා ඉන්නා බඳතලේ දක්වා ඒ දෙවිදේවතාවන්ගේ අනුග්‍රහයෙන්ට අවශ්‍ය වේදවා. එනිසා මේ වාගේ දාන ආදී දීසම් කරමින් ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශාන සජ්ජායනා කරමින් සීලාදී ගුණ පුරමින් දෙවියන් දෙතින් පෙත්මන වීම නිසා ඉදිරි අනාගතයේ මේ ගොඩනැගිල්ලට ගොඩනැගිල්ලේ වාසය කරන සිළුජනාට අසල්වැසියන්ට ආරක්ෂාව අනුග්‍රහය සාන්තෙන් ලැබෙන්න හේතුවක් වෙනවා. ඒ ආරක්ෂාව ඇතොත් තමයි අපේ නිර්වාදෘතව සුවසේ නිදන්න සුවසේ අවදි වෙන්න නපුරුකේ නොදකින්න දෙවියන්ට මිනිස්යන්ගේ ප්‍රේභාවයේ පලසින්ද දෙවියන්ගේ ආරක්ෂාව ලබන්ද රාජ්‍ය නිසිතේ සමාජයේ ගැදෙන් උපකාර වන්නේ එලෙස සුරක්ෂිත භාවයක් ඇතොත් පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ දීපයේ සෑම දිනා විසින් ලැබිය යුතු ආරක්ෂක භාවනා හතරක් දේශනා කළේ මේ අනුවයි. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය කියන මේ අනුස්සති කර්මස්ථාන හතරක් දේශනා කළා කියලා චතුරාර්යසත්‍ය කියන්නේ. එන්නේ මෛත්‍රිය කියන උසස් ගුණය වැඩි දියුණු කර ගැනීම නිසා තෙලෙන නොකෙනෙන සමීප දුරස්ත මිනිස්ය අමනුෂ්‍ය ආදී බාහිර උපද්දයන් සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒ වගේ තමයි මේ වගේ තීකම් කරලා මෛත්‍රියෙන් කිනි අනුමෝදන් කරවීම නිසා බාහිර අනුකූල වලින් ගලපීගෙන නිරූපද්‍රිතව සුගති මාර්ග නිවන් මාර්ගය ගැනීමට සරුව ආරක්ෂාව සැලසෙනවා. ඒ අනුව සලකා දැන් අපේ හිතේ ධෛර්යය ඇති කරගන්න අතරතේ දැන් ඊයේ දවසේ පටන් සංඝරත්නයේ වඩා හිඳුවලා සෙත් පිරිත් දේශනා පැවැත්වීමෙන්ද උදාසන පිරිත් දේශනා පවත්වා ගැනීමෙන්ද දැන් මේ විශාල සංඝ පිරිසක් වැඩම කරවාගෙන දෙපා දෙවා පීවිලි එලා අසුන් කරනවා වඩා හිඳුවා ඒක ප්‍රත්‍යමින් බුද්ධ පූජා පවත්වීමෙන්ද සංඝ රත්නයේ ගෞරවයෙන් පිළිගෙන ධම්සම් පිළිගැන්වීමෙන්ද වතාවත් පිරීමෙන්ද පාත්‍ර දෝහණය කිරීම ආදීෙන්ද පරිස්කාර දාන්න පූජා කර ගැනීමෙන්ද ලැඳුම් පිදුම් කිරීමෙන්ද ධනපදයක් ඇතිවීමෙන්ද පිරිත් දේශනකට සවන් දීමෙන්ද දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කර ගන්නා කුසල සම්භාර ධර්මයේ මේ ඉද්දෙන් අහස රැඳෙන්නේ දෙවියන්ගේ සිත ප්‍රසාදයේ පිණිස හේතු වේවා. එවැගේම නමින් අමි අභාවප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දි මිත්‍රාදීන්ට ලොවේ ලෝතුරා සෝපිනිස පවතිවා. එවැගේම හිතාහස නදා සනසත් නැසත් ලොවේ ලෝතුරා සෝපිනිස පවතිවා. එසේම මේ කුසල සම්භාර ධර්මයේ තුලින් තම තමාගේ චිත්තසංතානවල රහත් බෝධියේ පසේ බෝධියේ අභිසම්බෝධියේ පැතු බෝධි ඥානයේක අදාළ පරිද්දෙන් දසපාරමී පිරේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරේවා සත්‍ය බෝධිපාක්ෂ ධර්ම පිරේවා ඒ ධර්ම ශක්තියෙන් අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කෙනෙනි අදිෂ්ඨානය ඇති කරගනිමු. දැන් මේ මොහොතේදී මෙකකින් සක්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ අදාතිනේ සිටින් සයෙන් වචනින් මැනීගෙන කෙරවන් සරණ යමින් සැලසෙන බුදු සසුන නොලෙසේ නොපිරී අඳුරු නොවී අතුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ
නිර්මලව සැලැස්මට හේතු වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන ධාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ දීන සමාධි ප්‍රඥා දින පුරමින් ත්‍රිපිටක ධාරී වෙමින් ඥාන අභිඥා ලාභී වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරක් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. එවාගෙම පින්වත් වීරතුන්ගේ මහත්මයාගේ තේනෑනියන්ගේ සභාව ප්‍රාප්ත යම්තා මෞකේ ගුරුවර බන්දි මිත්‍රාගේ ඥාති පිරිසක් හේතුත්තේ සෑම දෙනාටම මේ සහභාගින සෑම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙතින් දෙමින් මේ සෑම දෙනාටද භාවයක් පාසා සුගති සම්පත් සිද්ධව සතු බෝධි ඥාන වලින් අග්‍ර අමාමා නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවෙමු. ශාසන ආරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂ විශ්ව දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙකින් අනුමෝදන් වෙත්වා. නාවාරයක් සම්බුදු සසුනට පූජා වූ ශ්‍රී ලංකාද්වීප ධර්මීය තලයේහි අන්‍යාගම් බලවේග, මිසදුතු බලවේග, ආධර්ම බලවේග, මිත්‍යා බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා ගමා. ශ්‍රී ලංකාව බුදු සසුනට බෞද්ධ ජනතාවට ආසංග රුවනට ශ්‍රේම භූමියක් බවටත්, පුණ්‍ය භූමියක් බවටත්, පාරමිතා භූමියක් බවටත්, ධර්ම භූමියක් බවටත්, අභය භූමියක් බවටත්, ධර්ම ජීවිතයක් බවටත් සමුනුවමේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. නිින්දිරියට මුහුදු ගැලවීම්, සුළි සුළං හැමීම්, ජල ගැලවීම්, එවාගේම සලිපදා වැටීම් ආදී මොනම විපත්යක්වත් මේ ශ්‍රී ලංකා භූමියට පත් නොවනසේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. සියලු දෙවිදේවතා මඳුන් ලෙස සතු බෝධි ඥානවලින් අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගේම හිතවත් වූද, නැඟවත් වූද, අහිතවත් වූද සියලු සත්‍යයන්ට, මෙම කොළඹ අගනුවර වැසියන්ට, අවත ගන්නඟර ලංකාව දඹදිව මේ සත්වල සියලු සත්වල දස දිශා වාසයේ සමස්ත ලෝක සත්‍යාටත් මේ පින ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. මෙතකින් මේ රැස්පත් කරගත් කුසලානුභාවයෙන්ද, බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන්ද, දීනාදී මණ්ඩලය රැකවරමින්ද, තුන් ලෝකයේ පිහිට වෙන ලෝපාලෝ සරුවඥන් වහන්සේගේ ප්‍රථම අභිනිහාන පූජාවේ සිට බෝධි මණ්ඩලයේ පෙරු වශයෙන්ක බුද්ධ සාරක ධර්මයන්ගේ අනුභව බලමහිමින්ද, බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන, සතර ඵලඥාන, නවාරහාදී බුදු ගුණ බලයෙන්ද, දස බල ඥාන, චතු විසර්ග ඥාන, චතු පරිසම්යදා ඥාන, සද්විද බුද්ධ ධර්ම බලයෙන්ද, සත් අභිඥා ධර්ම, සිද්දස බුද්ධ ඥාන, සෝලස මහා ඥාන, අස්සාර සාමීනික බුද්ධ ගුණ බලයෙන්ද, එකුණිස ප්‍රත්‍යේක්ෂා ඥාන, සමත්‍රිංසත් පාරමිතා ඥාන, සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඥාන, සත්‍ය සමධර්ම ඥාන බලයෙන්ද, අටතිස් මංගල්‍ය ධර්මඥාන, අටතිස් ආරම්මන විභක්ති ඥාන, සමසතලිස් කර්මස්ථාන ඥාන, චත්තාලීස ආකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද, චතුචත්තාලීසති ඥාන වස්තු සමපන්න සෝභ්‍යාගී ඥාන, පරෝපන්නාසු කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, දේශපත්‍යස් නිත්‍යාදිස්ස පරිච්ඡේදක ඥාන බලයෙන්ද, සසත්ත ඥාන, සත්‍යත්ත ඥාන බලයෙන්ද, සතිසති කෝටි සත සහස්‍ර සංඛ්‍යාත සමාපත්‍ය සංඛ්‍යාන කාර්යාත්වල වජිරඥාන බලයෙන්ද, අනන්තන සමන්වාගත සමන්තපත්ථාන මහා ප්‍රචන විශාන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද, ඉන්ද්‍රිය පරෝපරි ඥාන, ආසයානුසය ඥාන, යමක මහා ප්‍රාත්‍යාදී ඥාන බලයෙන්ද, සරුවත්නිකා ඥාන, අනාවරණ ඥාන, මහා කරුණා සමාපත්‍ය ඥාන බලයෙන්ද, සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන්ද, විද්‍යාසේ බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද, දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, ලලාට ධාතුන් වහන්සේගේ තේස ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, අස්ස ද්‍රෝණියක් සලොත් නැලියක් සාරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, සාරා සංඛේ කල්පලක්ෂේ පුරා පහළ වූ අතිවිසි බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්ද, ඉන්නත විෂයාසංඛේ කල්පලක්ෂේ පුරා පාලෝ පංලක්ෂ 12000ක් සරුවක් යන වාසේ ඥානභා බලයෙන්ද,
එිනො පෑතාතීතේ 15 මතු අනාගතේ 15 මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභව බලයෙන්ද අනන්ත බුද්ධ ඍද්ධානුභව බලයෙන්ද රත්නත්‍රේ සතු අතුතුන් සූවිති මහා ගුණේ අසීමිත ආරක්ෂානුග්‍රහ බලයෙන්ද මෙතකින් රැස්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මයාගේ ශක්තිය මහත් බල වේවා. රාගයෙන් පින්වත් වීරසිංහ මෞර්ය දෙතලටත්, රාගයෙන් පින්වත් සමන් වීරසිංහ මහත්මාණන්ටත්, රාගයෙන් ප්‍රියදර්ශනී වීරසිංහ දයාබර දියණියටත්, අනිකුත් මේ සහභාගී වෙන මොක්ෂිත දරුවා අනිකුත් මේ මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හිතවත් සෑම දෙනාටත් සහභාගී වෙමින් සාදුකියා සිත්පාදලා දා සැමටත් මේ නිවසටත් මේ භූමියටත් සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් ලැබේවා. අසනීප සං අසලෝකද්දර අතුරු අන්තරා නවග්ගා දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින්නේ කොදිවින්නේ බන්ධන අස්වා සතවා හෝවා අලාභ අයස නින්දා පහස දුක් වේදා සියල්ල නිරුද්ධතු අමෘතේ විහෙත විද්වාසනේ වේවා. සබන සබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු කූවිත මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. මෙලා කුසල් අරමුණින් සමාධි සිතින් යෙත් සිතින් බුදු ගුණ බැලෙන් සැනදා සතින් නින්දයාවා සතින් අවදි වේවා. නපුරු සේන නොපෙනේවා. දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේද සිත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුවම සැලකේවා. සතුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජනගෙන් වශයෙන් අවියාවෙන් මිනිසයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලින් මිනිසුන්ගෙන් බඩගින්නෙන් සපාසෙන් නැසමඳුරුවන්ගෙන් අවුවැකිතුනම් විෂකුරු සර්පාදීන්ගෙන් වාසෙන් සිතෙන් සෙමෙන් තුන්දොසෙන් රාගෙන් දේශෙන් මෝහයෙන් උපක්ලේශයන්ගෙන් උපපීලක උපච්ඡේදකාකුසින විපාක වාරයකින්වත් වියක් පැතිගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හෝමෝල් ගමනයක් ආපදාවක් හිංසාවක් සේදාවක් වියකනයක් එකතා සිහමින්කින්වත් නොමේ සරුවාරක්ෂාව සැලසේවා. කායික පීඩාදියක් නොමවේ කායික මානසික සනුසීලයේ ගලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසකින් අවිස්වාදීන් සැපයෙන් සම්පතින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් විත්ති සීලයෙන් උපෝසක සීලයෙන් ධර්මඥානෙන් භාවනාඥානෙන් ශුභම ධීරණෙන් සතර සංග්‍රහ වස්තියෙන් දස පාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සලක්මෙන් ගෙනෙන්ගෙන දුණු වේවා. චින්තාමානී සරත්නේකින් කල්පරෝක්ෂේකින් භද්‍රගාඨේකින් නෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්යක් ප්‍රාර්ථනා සියල්ල පිළි ඉතිරි ශාස්ත්‍රීකේ සමෘද්ධිමත් වේවා. විංසත් චතුවංශාදිත කාලයක් අපරක් නෑර අපරාධිතල උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරී කර ලෙස නෙලව දූනව පරලව සුගතිය ශාන්ත නිවන පිලිස කටයුතු කර ගැනීමට ශක්තිය බලයේ ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ සතියේ සමාධියේ ඥානයේ ගුණයේ සංවේ චිත්තයේ විරිය වීමන්ශාලද සත්නත්‍රයානුභාවයෙන් ලැබේවා. සසර ගමනේදී භවයක් පාසා නරකාදී සතරාපායෙන් ත්‍රිවිධ සත්ව විනාශයෙන් අෂ්ට දුක්ඛක්ෂණයෙන් පංචේ දන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාතත නිදේවා. දිව්‍යමානිසාදී සුගති භූමියේදී ත්‍රිහේතුක ප්‍රතිසංවේද ඥාති ස්මරණක් ඥානේද සම්යක් දුක්ඛයද ඇතුව සත්පුරුෂ සංකේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසකාරේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාවේ යෙතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ ඉතිමිතුරන් සේලක සේවිකාවන්ද කැසුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසනසේ තමින වදාළ අජරාමර සාංශක් සනීත ලෝකෝත්තර අග්‍රාමාම නිවන්සෝ පිණිසද මේ උදාර කුසල සම්භාර ධර්මයා පරිපුරාණ ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් මුදුන්පත් වේවා කියා නිවන්සෝ ප්‍රාර්ථනා කරමි.